ඔබ වාහනයක් භාවිතා කරනවද? මම වාහනේ ඇලියොන් කාර් එක. නිසාන්. ඔව් මම සුසුකි වැගනාර් එක භාවිතා කරනවා. ටොයෝටා ප්‍රොමියෝ එක. මොටර්සයිකලක් තියෙන මට. වාහන භාවිතා කරනවා. KTM එකක් එල්ටෝ. මම දැනට භාවිතා කරන්නේ මේක ටොයෝටා HiAce KDH. වාහනේ ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඔව්. ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ආ ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. ඉන්ෂුරන්ස් කරලා තියෙනවා. වාහනේ ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. ඉන්ෂුරන්ස් කරලා. මොකට ඉන්ෂුරන්ස් එකෙන් ලැබෙන සේවාව ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? වෙලාවට අපි මේ ක්ලේම් එකක් දැම්මම ක්ලේම් එක හම්බෙන හින්දා. ඔව් සාමීර පත් වෙනවා. ඔව්. ඒ කියන්නේ සාමාන්‍ය ඇක්සිඩන්ට් එකක් වෙච්ච වෙලාවට අපි දෙකෙන් සෑහීමක් ලැබෙනවා. එනිසා ඉතින් සෑහීමක් පත් වෙනවා. මං හිතන්නේ අවදිසි අවස්ථාවක් වුණොත් ඒ සේවාව වටිනවානේ. සෑහීමකට පත් වෙනවා. මොකට ඉන්ෂුරන්ස් එකෙන් ඔබට අමතර පහසුකම් සැලසෙනවද? ඔව් දැන් මට යම් අනතුරක් වුණොත් එහෙම ඒක රුමනා කරන්න ප්‍රතිලාභ ලැබෙනවා මට. ඊළඟට මම සමහර අවස්ථාවක දෙකපාර රක්ෂණ මුදල් ගෙවා ගන්න බැරුණොත් එහෙම ඒක වාරික වශයෙන් හරි ගෙවීම හැකියාව තියෙනවා. ඔබ දැන්ට භාවිතා කරන මොටර් ඉන්ෂුරන්ස් එක ගැන සතුටින්ද ඉන්නේ? මං සෑහීමකට පත් වෙනවා. ඔව්. ඔව් සතුටින්. වරදක් නෑ ඇත්තටම. යහම හොඳ සර්විස් එකක් දෙනවා. දැනට මම ක්ලේම් කරලා නැති හින්දා මම ඉතින් එහාට කොහොමද දන්නේ. සාමාන්‍ය යාළුවන්ගේ ඒවත් එක බලනකොට මම පාවිච්චි කරන කම්පැනි එක හොඳයි. සාමාන්‍යයෙන් ඉතින් මං අර කිව්වේ සාමාන්‍යයෙන් ඉතින් සතුරු වෙන්න ඕනේනේ. මොකද සෑහෙන ගානක් ෆුල් ඉන්ෂෝ කරපුවාම ගෙවනවනේ ඒගොල්ලෝ. මොටර් ඉන්ෂුරන්ස් එක ලබා ගැනීමේදී හෝ අලුත් කිරීමේදී රුපියල් 50,000ක් දක්වා නැවත ගෙවන දිවයිනේ පිළිගත් රක්ෂණ ආයතනයක් ගැන ඔබ දන්නවාද? ඔව් මම දන්න හැටින් නම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තමයි මම රුපියල් 50,000ක මුදලක් ගෙවනවා. ලබා දෙන සේවාව ගැන මම මේ තෘප්තිමත්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. තුරගත දස දිනකට රුපියල් 50,000ක් දක්වා වූ රක්ෂණ වාරික මුදල් නැවත ගෙවීම සිදු කරන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස්සි කැෂ්බැක් ප්‍රොමෝෂන් ගැන දැන් බොහෝ දෙනෙක් දැනුවත්. ඔබේ රක්ෂණය කල්පිරෙන්නේ මේ මාසයේදී නම් ඔබ දැනුත් පරක්කු නැහැ. එක්වන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් සමග. මේ වීඩියෝව අවසානයේ ඇති ලින්ක් ඔබ ඒ වෙත යොමු කරાવી.